මම වෛද්‍ය චමිල් විජේසිංහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශකරු. අද දවසේදී අපි මේ මාධ්‍ය හමුව කැඳවුම් ලැබුවේ වෛද්‍යවරුන් රට හැර යාම සම්බන්ධයෙන් පහුගිය දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් යම් නිලධාරීන් මාධ්‍ය හමුවේ යම් යම් ප්‍රකාශ සිදු කළ තිබේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්න. ඊට පෙර තව ප්‍රධාන කාරණා දෙකක් සම්බන්ධයෙන් අපි අපේ අවධානය යොමු කරනවා. එකක් මෙවැනි විට දැඩි කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා රට තුළ වේගයෙන් පැතිර යන ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය සම්බන්ධයෙන්. දැන් මීට පෙර 2017 වර්ෂයේදී රට තුළ ඩෙංගු අධිවසංගත තත්ත්වයක් අපි දැක්කා. ඒවර ඩෙංගු රෝගීන් 180,000කට වඩා ප්‍රමාණයක් රට තුළ වාර්තා වුණා, මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා, සංකූලතා සහිත රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා, රෝහල් පද්ධතියට දරා ගැනීමට නොහැකි තරම් මේ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. නැවතත් එවන් අධිවසංගතයක් රට තුළ ව්‍යාප්ත වීමේ, රට තුළ පැතිරීමේ යම් ආකාරයේ මූලික ලක්ෂණ පෙරනිමිති මෙවෙනකොට අපි නිරීක්ෂණය කරමින් පවතිනවා. විශේෂයෙන් පළමු මාස 4 අවසන් වෙනකොට රට තුළ මෙවැනි ඩෙංගු රෝගීන් 35,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මේ ගත වෙමින් පවතින්නේ වර්ෂා සහිත කාල සමයක්. වර්ෂාවත් එක්ක ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය බෝ වීම ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒත් එක්කම මේ ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් අපි නිරීක්ෂණය කරමින් පවත්නා. විශේෂයෙන් බස්නාහිර පළාත ආශ්‍රිතව කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය, ඒ වගේම ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල විශේෂයෙන් ජනගහනය ජනඝනත්වයේ වැඩි ප්‍රදේශවල මේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉතා ශීඝ්‍රයෙන් ඉහළමින් පවතින ආකාරයක් තමයි අපි දකින්නේ. ඒ නිසා මේ මොහොතේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා ඩෙංගු රෝගය මේ අධිවසංගත තත්ත්වයක් දක්වා පැතිරීම නවත්තන්න, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. විවිධ පාර්ශ්ව මේ සඳහා සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා. පළාත් පාලන ආයතන තියෙනවා. ඒ වගේම ආරක්ෂක අංශ මේ සඳහා සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා. ප්‍රාදේශීය වශයෙන් නැත්නම් ග්‍රාමීය වශයෙන් ජන කණ්ඩායම් ජන කොට්ටාෂ මේ සඳහා සහභාගී කරගන්න සිද්ධ වෙනවා. පොදුවේ ජනතාව විදිහට ඔබටත් මේ සම්බන්ධයෙන් සමාජ වගකීමක් තියෙනවා. මදුරුවන් බෝ වෙන ස්ථාන තමන්ගේ නිවසේ තමන්ගේ ගෙවත්තේ තියෙනවා නම් ඒවා විනාශ කරලා ඒ තුළ තමන්ගේ නිවස ඩෙංගු රෝගෙන් තොර කලාපයක් බවට පත් කරගන්න. ඒ අතරතුරේදී මේ ඩෙංගු රෝගයේ වැළැක්වීම බෝ වීම ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා වසංගත විද්‍යානුකූලව ගන්න ඕන තාක්ෂණික තීන්දුව තීරණ ටික හරි වෙලාවේදී අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීම මේ මොහොතේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙන බරපතල වගකීමක්. හැමදාම සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙන චෝදනාවක් තමයි තොරතුරු තිබියදී දත්ත තිබියදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිවැරදි තීන්දුව තීරණ නිවැරදි වෙලාවෙ අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න හැගෙන. නැත්නම් සරලව කියනවා නම් අස්සයා පැනලා ගියාට පස්සෙයි ස්ථානේ වහන්න කල්පනා කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය. දැන් කොවිඩ් වසංගතයේදී මේ චෝදනාව තිබ්බා. ඖෂධ හිඟය සම්බන්ධයෙන් මේ චෝදනාව බරපතල ඉදිරි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දිහාට යොමු වුණා. දැන් මේ ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මේ චෝදනාව තහවුරු වෙන්න කලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ මොහොතේදී වගකීමක් තියෙනවා මේ තත්ත්වය වෙනස් කරලා අවශ්‍ය තීන්දුව තීරණ ගන්න. ඒ අතරේදී ඒ සඳහා දැන් අපි දකිනවා කාර්යසාධක බලකායන්පත් වෙනවා, විශේෂඥ කමිටුපත් වෙනවා. හැබැයි මේ කමිටුපත් වෙලා එක තැනකට එකතු වෙලා සාකච්ඡා කරලා තේබීල විසිරලා ගියාට මදි. විද්‍යානුකූලව වසංගත විද්‍යානුකූලව අවශ්‍ය තාක්ෂණික තීන්දුව තීරණ ටික හරියට අරගෙන ඒ තීරණ නිසි තැනට නිසි වෙලාවට ක්‍රියාත්මක කරලා ඒ හරහා අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. දැන් ඒ අතරතුරේදී තියෙන ප්‍රධාන කාරණයක් තමයි දැන් මේ පිරිසිදු කිරීම වගේම ඩෙංගු රෝගීන් ඩෙංගු මදුරුවන් බෝ වීම වැළැක්වීම නැත්නම් ව්‍යාප්ති වීම වැළැක්වීම ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා දුමායනය කිරීම කාරණය. දැන් දුමායනය කියන්නේ තාක්ෂණික කාර්යයක්. මේ සඳහා මේ දුමායන කටයුතු සිද්ධ කරන්න, දුමායනය ආරම්භ කරන්න, දුමායනය සිදු කරන එක එක තත්ත්ව තියෙනවා, එක එක ක්‍රමවේදයන් තියෙනවා. ඒ වගේ මේ දුමායනය සිදු කළ යුතු නැත්නම් ආරම්භ කළ යුතු කොයි වගේ ස්ථානයකද කොයි වගේ කාලයකද කියන කාරණේ තීරණය කරන නිර්ණායකයන් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් කිසිදු මොහොතක ඩෙංගු රෝගියෙක් වාර්තා නොවිච්ච තැනක පවා ඩෙංගු රෝගියෙක් වාර්තා වෙනවනම් එය පවා හේතුවක් වෙනවා දුමායනය සිද්ධ කරන්න. හැබැයි පහුගිය කාලයේදී මේ රටේ තිබ ආර්ථික අර්බුදයත් එක්ක, වියදම් කළමනාකරණයත් එක්ක, ඉන්ධන අර්බුදයත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා චක්‍රලේඛයක් නිකුත් වුණා. වසංගත තත්ත්වයකදී හැර නැත්නම් අධිවසංගත තත්ත්වයක් නිරීක්ෂණය කිරීමකදී හැර නැත්නම් ඩෙංගු රෝගීන් විශාල වශයෙන් බෝ වෙන තත්ත්වේ ව්‍යාප්ත වෙන තත්ත්වයක් වේගෙන් වැඩි වෙන තත්ත්වයක් නිරීක්ෂණය වෙන ස්ථානයකදී හැර මේ දුමායන කටයුතු తాවකාලිකව නතර කරන්න. දැන් මේ චක්‍රලේඛය නිසා මේ වන විට මේ දුමායන කටයුතු නැවත ආරම්භ කිරීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටම් කාර්යාල මට්ටමින් දැඩි ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි විශ්වාස කරනවා වසංගත විද්‍යානුකූලව මේ සම්බන්ධයෙන් හරිම නිරීක්ෂණ ටික කරලා නිවැරදි තොරතුරු ටික අරගෙන ඒ සඳහා ගත යුතු තාක්ෂණික තීන්දුව තීරණ ටික ගැනීම මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම. මේ වගේ නීතිමය සහ තාක්ෂණික බාධාවන් තියෙනවා නම්
ඩෙංගු රෝගයේ ව්‍යාප්තියම වළක්වන්න ඒව ඉවත් කරන්න සිද්ධ වෙනවා මේ මොහොතේදී. මොකද ආර්ථික අර්බුදය වෙන්න පුළුවන්, මූල්‍ය අර්බුදය වෙන්න පුළුවන්, ඉන්ධන අර්බුදය වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ලට වඩා සෞඛ්‍ය හදිසි තත්ත්වයකදී, මේ වගේ සෞඛ්‍ය අර්බුදයකදී, නැත්නම් මේ රටේ ජනතාවගේ ජීවිත සම්බන්ධ ගැටලුවකදී, මේ රටේ ජනතාවගේ ජීවිතවලට ලැබෙන ප්‍රමුඛතාවය ඉදිරියට එන්න ඕනේ. එනිසා මේ මොහොතේදී පවා රටේ වියදම් සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් ආණ්ඩුවට තිබිය යුතුයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවයන් ලැයිස්තුවක් තිබිය යුතුයි. එහිදී අපි විශ්වාස කරනවා සෞඛ්‍ය රටේ ජනතාවගේ ජීවිත කියන කාරණේ ඉදිරියට වෙන්න ඕනේ. එනිසා අනිත් කාරණා දෙවනුවට දාලා, ආර්ථිකය වෙන්න පුළුවන්, ඉන්ධන වෙන්න පුළුවන්, අනිත් කාරණා දෙවනුවට දාලා මේ මොහොතේ ජනතාවගේ ජීවිත ගැන හිතලා අවශ්‍ය තාක්ෂණික තීන්දුව తీරන නිවැරදි මොහොතේදී ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආණ්ඩුවේ බරපතල වගකීමක් බවට පත් වෙන. එනිසා මේ වගේ තාක්ෂණික බාධාවන් තියෙනවා නම්, නීතිමය බාධාවන් තියෙනවා නම්, මේ නීතිමය බාධාවන් තාක්ෂණික බාධාවන් වහාම අයින් කළා මේ ගැටලුව විසඳන්න, ඩෙංගු රෝගීන් ව්‍යාප්ත වීම පාලනය කරන්න, ඩෙංගු රෝගීන් වැඩිවීම පාලනය කරන්න, ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න, අවශ්‍ය පාර්ශව සියල්ල එක තැනකට ගෙනල්ලා ඒ තීන්දුව తీරන අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීම තුළ මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිති ආරක්ෂා කරන්න කියන කාරණේ අපි නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවධාරණය කරනවා. ලක් ඉරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්